අද අපි බලමුද හවස උණු උණු තේකක් එක්ක කන්න හදාගන්න ලේසි කෑම එකක්. මේක ඔයාලට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් වගේම ගොඩාක් අමුද්‍රව්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට මම මේකට පාවිච්චි කරන්නේ පාන් පිටි. සාමාන්‍යයෙන් පාන් පිටි 250ක් තියෙනවා නම් ඔයාලට මේකෙන් ගොඩාක් හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු එහෙනම් කොහොමද මේ රසමරස කෑම එක හදාගන්නේ කියලා. වීඩියෝකට යන්න කලින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහා රතුපාටින් තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ bell icon එකත් මතක ඇතුව on කරන්න. පිට මුලින්ම පාන් පිටි 250ක් අවශ්‍ය වෙනවා. ඒ 250ට ඊස්ට් තේ හැඳි එකක් එකතු කරගන්නවා. ඊළඟට ලුණු කුඩු තේ හැඳි එකක්, සීනි තේ හැඳි එකමාරක් එකතු කරගන්නවා. ඊළඟට මම මේකට පොල් තෙල් මේස හැන්දක් එකතු කරගන්නවා. කැමති නම් මේකට බටර් මේස හැන්දක් එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට මම මේකට මද රස්නේ වතුර එකතු කරගන්නවා. වතුර එකතු කරගන්නකොට සාමාන්‍යයෙන් අනා ගන්න පුළුවන් බැටර් එකක් ගන්නට ආවහම මෙන්න මේ වගේ හීට එකේ පිටි අනා ගන්න කොටසෙන් මේ විදියට අනා ගන්නවා. ඉතින් ඔයාලට මේක අතෙන් අනා ගන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් වෙලාව ඉතුරු වෙන නිසා තමයි මේ වගේ බීට එකකින් මම අනා ගන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 5ක් විතර මේ විදිහට අතින් අනා ගන්නවා නම් අනා ගන්න. ඊට පස්සේ මේ වගේ හරි පදමට ආවහම අත් දෙකේ පොල් තෙල් ටිකක් ගාලා මෙන්න මේ වගේ ටිකක් එකතු කරලා මේක පිපෙන්න තියන්න ඕන. අද ටිකක් වැස්ස දවසක් නිසා මම කරන්නේ මේක හොඳට අනලා ලිප ගාවින් තියාගන්න එක. ඉතින් ඔයාලටත් පුළුවන් ටිකක් වැස්ස දවසක නම් මේක ලිපක් ගාවින් තියන්න. එතකොට ඉක්මනටම පිපෙනවා. සාමාන්‍ය විනාඩි 15ක් යනකොට මේක හරියටම ගන්නට පිපිලා තිබුණා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම වැස්ස දවසක් නම් මේක ලිපක් ගාවින් තියන්න ඉක්මනින්ම පිපෙනවා. ඊට පස්සේ මේ වගේ පිපුණාම අත් දෙකේ පොල් තෙල් ටිකක් ගාලා මෙන්න මේ වගේ පිටියක මම අනා ගන්නවා. දැන් ඔයාලට පේනවනේ මම මේක අනා ගන්නකොට මගේ අතේ ඇලෙන්නේ නැති ගන්නට තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මම මේක බීට එකෙන් හොඳට අනාගත්තු නිසා හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඊට පස්සේ මේ වගේ පොඩි ගුලි වලට කඩාගෙන මම රොටි හදා ගන්නවා. රොටි ටික හදා ගන්නකොට කලින් හදලා තියාගන්න එපා. ඒ වෙලාවේදී හද හද දාන්න. දැන් pan එකක් රත් වෙන්න තියලා ඒකට මම පොල් තෙල් ටිකක් ගාලා මේ වගේ දා ගන්නවා හදාගත්තු රොටි එක. ඊට පස්සේ ටිකක් විතර තුනී කර ගන්නවා. ඕනට වඩා තුනී කර ගන්න යන්න එපා. එක පැත්තක් මේ වගේ රන්වන් පාට වෙනකොට අනිත් පැත්ත හරව ගන්න. ওই වගේ වටේම හොඳට පුච්චගත්තට පස්සේ පුළුවන් අපිට මේක ලිප්පෙන් ඉවතට අරගන්න. ওই විදිහට රොටි ටික සේරම මම හදා ගන්නවා. හරිම ලේසි. ඒ වගේම තමයි මේක හරි සොෆ්ට් එකට තියෙනවා. ගානට පිම්බිලක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු රොටි ටික. ඔයාලට බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි. ඒ වගේම තමයි දැන් මේක මං පිහියකින් කපලා ලුණු මිරිස් එකක් හදාගෙන තියෙනවා. ඒ ලුණු මිරිස් එක මේකේ මැද්දෙන් දා ගන්නවා. ඔයාලට මේක ලුණු මිරිස් නෙමෙයි ඕනම දෙයක් දා ගන්න පුළුවන්. සාමාන්‍ය බටර් ටිකක්, එහෙම නැත්නම් නියුට්‍රලා ටිකක්, ඒ වගේ දෙයක් දාලා කන්න පුළුවන්. ඉතින් හරිම රසයි. තේ එකක් බොන වෙලාවට නම් කන්න සුපිරිම කෑමක් මේක. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න නම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝකින් තවත් දවසක හම්බෙමු.